අපි අවුරුදු 30ක් මහන්සි වෙලා තමයි ජිනීවාවල එකඟතාවයක් ගත්තේ මේ අතුරුදහන් වීමට සාධාරණය කරන්න. ඒ සාධාරණය කියලා කියන්නේ සත්‍ය ප්‍රකාශ කරන එක, සිදුුනේ මොකක්ද කියලා, අපරාධයක් වුණා නම් යුක්තිය ඉෂ්ට කරන එක, තුන්වෙනි එක ඒ අසාධාරණයට ලක් වෙච්ච අයට ඒ අය විඳපු වද වේදනාවන් සහ සියලුම කටයුතු සලකලා බලලා සාධාරණ වන්දියක් ගෙවන එක අවසාන වශයෙන් වැදගත්ම තීරණය තමයි ලංකාවේ නැවත මේක සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක. ඒ මොකද මහින්ද රාජපක්ෂ එක මොහොතක අපේ නායකයා වෙනවා 89 අතුරුදහන් වුවන් වෙනුවෙන් ජීවිතේ පූජා කරන්න හිතාගෙන පාට බහිනවා, අපි වෙනුවෙන් ජිනීවා යනවා, අපි වෙනුවෙන් කොළඹ ඉඳලා කතරගමට දවස් 19ක් පයින් යනවා, තරුණ ජීවිත බේරන්න කටයුතු කරන්න ඕනයි කියලා කෑකෝ ගහ මිනිස්සයා අගමැති වෙලා ජනාධිපති වුණාට පස්සේ මේ එකදු අතුරුදහන් වීමක් ගැන හොයලා බැලුවේ නැහැ. 7-5ක අබමල් රේණුවක උදව්වක් අපිට කළේ නැහැ. මේ අම්මලා ගැන වචනයක් කතා කළෙත් නැහැ, වෙන කිසිදු ආකාරයක උදව්වක් කළෙත් නැහැ. අතුරුදන් වූ කිහිප දෙනෙකුගේ මව්වරුන්ද මෙහිදී අදහස් දැක්වුවා. මගේ පවුල මගේ මහත්තය නැහැ, එකම අයිය නැහැ, මගේ මහත්තයාගේ මල්ලි නැහැ. මුත් ඒ කාල සීමාව තුළ මට හිටිය පොඩි දරුවෝ 3 දෙනෙක් අධ්‍යාපනය හොඳට ලබන්න පුළුවන් වුණත් අධ්‍යාපනය දෙන්න අපිට පුළුවන් කමක් තිබුණ නැහැ. මේගොල්ලෝ අතුරුදහන් වුණාට පස්සේ මේ රජය ආවට පස්සේ යම්කිසි බලාපොරොත්තුවක් දුන්නේ. ඒ බලාපොරොත්තුව අනුව අපිට යම්කිසි දෙයක් ගිහින් කතා කරන්න පුළුවන් තැනක් ලැබිලා තියෙනවා. චන්ද්‍රිකා මැඩම්ගේ කාල සීමාව තුළ සොච්චා මුදලක් ලැබුණත් ඇත්තටම කියලා අපිට ගන්න පුළුවන් දෙයක් නැහැ. මේ කාල සීමාවේ තමයි අපිට මෙහෙමවත් යමක් කරගන්න පුළුවන් කියලා යම් කිසි බලාපොරොත්තුවක් දුන්නේ. අපි වගේ අයට මේ වගේ දෙයක් සිද්ධ නොවෙන්න කටයුතු කරන්න, අපේ දරුවන් වගේ දරුවන්ට අනාථ නොවෙන්න කටයුතු කරන්න කියලා තමයි මම ඉල්ලීම් කරන්නේ. අපි හැමෝටම ජීවත් වීමේ අයිතියක් තියෙනවා. ඒ අයිතිය ලබා දෙන්න කියලා තමයි මම අවසාන වශයෙන් ඉල්ලන්නේ. යුක්තිය සාධාරණේ ඉෂ්ට කරනවා කියලා පොරොන්දු වෙලා තියෙන මේ රජය තාම අපිට ඒක ඇත්තටම වචනේ විතරක් වෙලා තියෙන සීමා වෙලා අපි බලාපොරොත්තු වෙන්නේ දැන් මේ වසර ගෙවෙන්නේ ඉස්සෙල්ලා අපිට මොනව හරි කරයි කියලා